ටෙක් ලෝකේ ගොඩක් දේවල් එවැගේම අලුත් දේවල් ගැන දැනගන්න එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටෙක් ස්ටුඩියෝ 360 YouTube channel එකට. අද අපි කතා කරන්න හදන්නේ Samsung Galaxy M series එක ගැන. ඉතින් M series එක කියුවාම ගොඩක් අමුතු අයිඩියා එකක් කියන්නේ මොකද Samsung ලගේ M series එකක් ඇවිල්ලාම නැහැ. ඉතින් මේක පළවෙනි වතාව M series එකක් අලුතෙන්ම රිලීස් වෙන. ඉතින් මේක ජනවාරි මාසේ 28 වෙනිදා තමයි රිලීස් වෙනවා කියලා මේකලෝ කියන්නේ. ඉතින් මේක ඩිවලොප් කරන්නේ ඒ වගේම ඇසම්බල් කරන්නේ දෙකම ඉන්දියා වලින් තමයි මේ දෙක කරන්නේ. ඉතින් මේකේ අපිට පෝස්ට් එකක් බලා ගන්න පුළුවන්. මට Samsung membership එකේ තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ community tab එකේ තියෙන අලුත්ම M series එක මොන වගේද ලොන්ච් කරන්න කවද්ද මේ වගේ දවස් දාලා තිනවා. ඉතින් මේක ලොන්ච් කරන්නේ හරියටම ජනවාරි 27 වෙනිදා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක ගොඩක්ම විශේෂ ස්මාර්ට් ෆෝන් නะ. ගොඩක්ම අඩු මුදලකට ඒ වගේම ලෝ බජට් ස්මාර්ට් ෆෝන් එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එක. මේ වගේ ස්මාර්ට් ෆෝන්ස් දෙකක් ඉලෙට එන්න ඉඩ තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් එක ස්මාර්ට් ෆෝන් එක Samsung Galaxy M10 එකක් වෙන අප් කරනවා. අනිත් එක Samsung Galaxy M20 එකෙන් නම් කරනවා. ඉතින් මේ දෙකේ ස්පෙෂල් ෆීචර්ස් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම තියෙන්නේ M20 ස්මාර්ට් ෆෝන් එකේ. මොකද ඒ ස්මාර්ට් ෆෝන් එක බැටරි එක ගොඩක්ම පවර්ෆුල් කියලා මේගොල්ලෝ කියනවා. ඉතින් මම මේ දේවල් හැම එකම වීඩියෝ එකේ ඉස්සරහට කියන්න. ඉතින් අපි අද බලමු Samsung Galaxy M series එක මොන වගේද කියලා. හරි. ඉතින් දැන් M series එක ගැන කතා කරන්න ගත්තොත් ඉස්සෙල්ලාම මේ ස්මාර්ට් ෆෝන් එක ගැන කතා කරන්න ගන්න ඕනේ. ඕගොල්ලන්ට මේකේ ඩිස්ප්ලේ එක දැක්කහම අමුතුම ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඕගොල්ලෝ මේකේ ඩිස්ප්ලේ එක ඉස්සෙල්ලාම දැක්කහම හිතෙන්න OnePlus 6T ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක වගේ. මොකද මේකේ වෝටර් ඩ්‍රොප් එහෙම නැත්නම් ටියර් ඩ්‍රොප් නොච් එකක් තමයි මේක අපිට බලාගන්න පුළුවන් හම්බෙන්නේ. ඉතින් Samsung ලගේ පළවෙනි ස්මාර්ට් ෆෝන්ස් දෙක තමයි නොච් එන එහෙම නැත්නම් ටියර් ඩ්‍රොප් නොච් එන. ඉතින් මේගොල්ලෝ මේකට කියන්නේ Infinity V notch කියලා තමයි මේගොල්ලෝ මේකට කියන්නේ. ඉතින් ඕගොල්ලෝ මතකයි Samsung conference and development එකේ මේගොල්ලෝගේ අලුත්ම One UI software එක ගැන කිව්වා. ඉතින් මේකෙදි තමයි මේගොල්ලෝ මේ අලුත්ම displays වර්ග තුන මොකක්ද කියලා කිව්වේ. පළවෙනි එක තමයි Infinity V, දෙවෙනි එක Infinity O, තුන්වෙනි එක Infinity U කියලා. ඉතින් Infinity V එක වුණ දැන් අපිට ඇවිල්ලා තියෙන M20 සහ M10 smart phones වල ඉතින් ජනවාරි 27 වෙනිදා release වෙන්න තියෙන මේ smart phones එක ඇතුළුව M අපිට මේක බලා ගන්න පුළුවන් Infinity O එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙන Samsung Galaxy S10 smart phones වල තමයි අපි බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒක ගැනත් මම කලින් වීඩියෝ එකක් කරා. වටව නම් පුළුවන් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න එන්න. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක ගොඩක්ම වෙනස් එකක් වෙනවා කියලා මේකලෝ කියනවා. ඉතින් මේකලෝ මේක කරන්න හදන්නේ මේගොල්ලෝ අඩු බජට් එකට පර්ෆෝමන්ස් ගොඩක් එක එළියට ගන්න හදන්නේ මේගොල්ලෝගේ ස්මාර්ට් ෆෝන් එක. ඉතින් ස්මාර්ට් ෆෝන්ස් දෙකක් එනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් ගොඩක් කට්ටි ගොඩක් ඒවල තියෙන්නේ ස්මාර්ට් ෆෝන්ස් දෙක එහෙම නැත්නම් තුනක් කියලා තියෙනවා. ඉතින් හයිටම ෂුව ගන්න බෑ. ඉතින් 27 වෙනිදාම අපි බලන්න ඕනේ මොකද ස්මාර්ට් ෆෝන්ස් තුනක්ද ස්මාර්ට් ෆෝන්ස් දෙකක්ද එන්නේ කියලා. දැනට දෙකක් කියලා හිතාගෙන ඉන්න ඔයගොල්ලෝ M10 එක සහ M20 ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේක ස්පෙෂල් ෆීචර්ස් ගොඩක් තියෙනවා මම කලින් කිව්වාගේ. මේ ස්මාර්ට් ෆෝන්ස් M10 ස්මාර්ට් ෆෝන් එක එන්නේ 6.2 ඉන්ච් ඩිස්ප්ලේ එකක් එක්ක LCD පැනල් එකක් එක්ක තමයි මේ ස්මාර්ට් ෆෝන් එක එන්නේ. එතකොට M20 ස්මාර්ට් ෆෝන් එක එන්නේ FHD කියන ඩිස්ප්ලේ එකෙන් තමයි ඒ ස්මාර්ට් ෆෝන් එන්නේ M20 ස්මාර්ට් ෆෝන් එක. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන්ස් දෙකම ඩුවල් කැමරා සෙටප් එකක් ගැන කතාවක් කියනවා. සාමාන්‍යයෙන් කියන්න බෑ M20 ස්මාර්ට් ෆෝන් එක ට්‍රිපල් කැම් වෙන්නත් පුළුවන් ඩුවල් කැම් වෙන්නත් පුළුවන්. අපිට තාම හරියටම කන්ෆර්ම් කරගන්න බෑ ඒක. ඒ වගේම මේ ස්මාර්ට් ෆෝන්ස් වල RAMs ගැන කතා කරනකොට 2 or 3 GB RAMs මේ වගේ තමයි මේගොල්ලෝ එනවා කියලා කියන්නේ. ඒ වගේම Exynos 7885 කියන chipsets වලින් එනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. තාම හරියටම කන්ෆර්ම් නැහැ අපිට මේ වලින් තමයි එනවා කියලා කියන්නේ මේගොල්ලෝ. ඉතින් මේව ගැන කතා කරන්න ගත්තොත් මේ ස්මාර්ට් ෆෝන්ස් වල M10 ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ගැන කතා කරනකොට මේකේ 3400 mAh බැටරි එකක් එනවා. ඒ වගේම M20 ස්මාර්ට් ෆෝන් එකේ 5000 mAh බැටරි එකක් එනවා. 5000 mAh එක ස්මාර්ට් ෆෝන් එක කිව්වහම ගොඩක් මේකේ පිස්සු හැදෙනවා එක. මොකද 5000 කියන්නේ ගොඩක්ම ලොකු මිලියන් පස් ගානක්. ඒ වගේම බැටරි කැපැසිටි එකක් ලොකුම බැටරි කැපැසිටි එකක් Samsung ලගේ පළවෙනි ස්මාර්ට් ෆෝන් එකක් වෙන්නේ නැති මේක ලොකුම බැටරි කැපැසිටියක් එක්ක එන්නේ 5000 මිලියන් පස් බැටරි එකක්. ඉතින් Samsung Galaxy Note 9 ස්මාර්ට් ෆෝන් එකේ තියෙන 4000 මිලියන් පස් බැටරි එක. නමුත් මේ ස්මාර්ට් ෆෝන් එකේ ඉන්න ඉඳ තියෙන ස්මාර්ට් ෆෝන් එකේ මේගොල්ලෝ කියනවා 5000 මිලියන් පස් බැටරි එකක් එක්ක එනවා කියලා කියනවා. ඒ වගේම huge බැටරි එකක් මේක. ගොඩක්ම හොඳයි. ඉතින් ඔප්ටිමයිස් කරලා හොඳටම මේගොල්ලෝ මේ ස්මාර්ට් ෆෝන් සෙට් දානවා.
ඉතින් ගොඩක් දුරට මේගොල්ලෝ මේ ටාගට් කරන්නේ මොකටද? මේ බජට් ස්මාර්ට් ෆෝන්ස් ඒ වගේම මේගොල්ලෝ ටාගට් කරන්නේ Xiaomi ලට. Xiaomi මතම Redmi. මේගොල්ලෝ තමයි ටාගට් කරන්නේ මොකද? ඒ ස්මාර්ට් ෆෝන්ස් ගොඩක්ම අඩු මිලින් ඒ වගේම පර්ෆෝමන්ස් ගොඩක් එක්ක තමයි එළියට එන්නේ. ඉතින් මේගොල්ලොත් වෙනමම නෙමෙයි මේගොල්ලන්ගේ Samsung Galaxy M series එකෙන් කියලා අලුත්ම M series එකක් පටන් ගන්න. මේකෙ දිගටම තමයි මේගොල්ලෝ ගෙනියන්න හදන්නේ මේ අලුත්ම බජට් ස්මාර්ට් ෆෝන්ස්. ගොඩක්ම හොඳයි. ඉතින් මම හිතනවා හොඳ පියවරක් කියලා මේගොල්ලෝ ගන්නෙ. ඉතින් මිඩ් රේන්ජ් ස්මාර්ට් ෆෝන්ස් මම කලින් රිවිව් කරපු A7 ස්මාර්ට් ෆෝන්ස් ඒ වගේ ස්මාර්ට් ෆෝන්ස් ගොඩක් තියෙනවා. A7, A9 මේ වගේ ස්මාර්ට් ෆෝන්ස්. ඉතින් මේගොල්ලෝ ලෝ බජට් එකට ඒ මතද බජට් ස්මාර්ට් ෆෝන්ස් වලට තමයි මේ සෙට් එක යවනවා කියලා කියන්නේ. ඉතින් M10 ස්මාර්ට් ෆෝන් එක ගොඩක්ම අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක ඔබන්ට $150කට විතර මිලදී ගන්න පුළුවන්. මේ ස්මාර්ට් ෆෝන් එක $150 කියන්නේ සාමාන්‍ය රුපියල් 25,000ක් මේ අතර තමයි යන්නේ. ඒ වගේම M20 ස්මාර්ට් ෆෝන් $200කට යනවා කියලා කියනවා මේගොල්ලෝ. ඒ කියන්නේ සාමාන්‍ය 30,000ක් 35,000ක් මේ අතර රේන්ජ් එකේ තමයි මේ ස්මාර්ට් ෆෝන් එක යනවා කියලා කියන්නේ. ගොඩක්ම අඩු මුදලකට අපිට ගොඩක්ම ස්පෙක්ස් එක මේ ස්මාර්ට් ෆෝන්ස් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ඉක්මනට මේ වීඩියෝ එකත් ගේනම් මම අලුත්ම ඒක ආපුවම ජනවාරි 28 29 වෙනිදා මම ගේන්න බලාපොරොත්තු වෙන අලුත්ම වීඩියෝ එකක්. ඉතින් මේ දවස් ටිකේ මම එක දිගටම වීඩියෝස් ටිකක් දැම්ම මොකද මේ දවස් ටිකේ ස්මාර්ට් ෆෝන්ස් මේ ලෝකේ ස්මාර්ට් ෆෝන්ස් ටෙක් ලෝකේ වෙන ගොඩක් දේවල් ගොඩක්ම වෙනස් අමුතුම විදිහට වෙන්නේ මේ දේවල්. ඉතින් මේ හැම දෙයක් එක්කම තමයි මම මේ වීඩියෝස් ගේන්නේ ඔයගොල්ලන්ට දැනගන්නත් එක්ක ටෙක් වර්ල්ඩ් එකේ මොනවද වෙන්නේ කියලා දැනගන්න තමයි මම මේ ගේන්නේ. ස්මාර්ට් ෆෝන්ස් වල වෙනස් වෙන දේවල් මොනවද මේ හැම දෙයක් ගැනම මම කතා කරනවා. ඉතින් මම කලින් වීඩියෝස් දෙකක් කරා මේ ස්මාර්ට් ෆෝන්ස් එහෙමද Samsung Galaxy S10 එකස iPhone අලුත්ම iPhone 11 එක ගැන. ඉතින් iPhone 11 එහෙම තමයි කියන්නේ මේගොල්ලෝ දැනට. මේ ස්මාර්ට් ෆෝන්ස් දෙක ගැන මම කලින් වීඩියෝස් දෙකේදී කතා කරා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඒවත් දිල බලන්න. ඉතින් එන ඔයගොල්ලෝ අපි YouTube channel තව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න මතක් කරන්න එපා. පල්ලෙ හැදෙනවා තව subscribe button click කරලා අපෝ අනිවාර්යයෙන්ම subscribe කරන්න. එයා පැත්තේ bell එකනේ click කරොත් විතරයි ඔයගොල්ලන්ට අපි videos upload කරන notification ලබන්න පුළුවන් හැකියාව ලබා දෙන YouTube ලා. ඉතින් එන අපි අලුත් video එකක් පස්සෙම goodbye. Peace.